මේ වසරේ දෙසැම්බර් මාසයේදී ආරම්භ වීමට නියමිත BBL තරගාවලිය නැතිනම් ලෝකයේ පැවැත්වෙන ඉතාමත් ඉහළ මට්ටමින් යුතු තම වර්ණවත් ලීග් තරගාවලියක් බවට පත්වන වෙනම තලයක තිබෙන Big Bash ලීග් තරගාවලිය ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන්නේ මේ සඳහා ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාව සඳහා ඉදිරිපත් කරන ක්‍රීඩක ලයිස්තුවට ශ්‍රී ලාංකික කැම්පස් දිනෙකු ඇතුළත් කිරීමට ඔවුන් කටයුතු කර තිබෙනවා. රටවල් 13කින් ක්‍රීඩකයන් 169 දෙනෙකු මේ දක්වා එම ලයිස්තුවට ඇතුළත් වූ ඇති බව තමයි සංවිධායකයන් නිවේදනය කරන්නේ. විශේෂයෙන්ම මීට පෙර වාර්තා වුණා එංගලන්ත ක්‍රීඩකයන් තමයි වැඩිම සංඛ්‍යාවක් මෙම කෙටුම්පත් කිරීමේ අවස්ථාවට ඉදිරිපත් කර තිබෙන්නේ. නැවත ඇෆ්ගනිස්තානයේ මුජිබර් රහුමාන්, දකුණු අප්‍රිකාවේ ඉම්රාන් තහීර් වැනි ක්‍රීඩකයන්ද ප්‍රකාශයට පත් කළ නවතම ලයිස්තුවට ඇතුළත් වී තිබෙනවා. මෙම ලයිස්තුව සැකසීම අගෝස්තු 21 වෙනිදා අවසන් කිරීමට තමයි ඔවුන් සැලසුම් කර තිබෙන්නේ. අලුත්ම ලයිස්තුවේ ශ්‍රී ලංකාව, බංග්ලාදේශ, අයර්ලන්තය, ස්කොට්ලන්තය, නෙදර්ලන්තය, එක්සත් අරාබි එමිරාජ්‍ය, ඇමරිකාව යන රටවල් වලින්ද ක්‍රීඩකයන් ඇතුළත් කර තිබෙනවා. මෙහි විශේෂත්වය වන්නේ ඕස්ට්‍රේලියාවට එරෙහිව මංගල ටෙස්ට් තරගයේ කඩුලු 12ක් දවාගත් බොහොමත්දංග පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය මෙම කෙටුම්පත් කිරීමට එකතු කර තිබෙනවා. ඒ වගේම මේ වන විට ටෙස්ට් තරගවලදී ඉතාමත් හොඳින් ලකුණු අතර සිටිමින් හොඳම කාලයක සිටින කඩු රකින ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් මෙයට ඇතුළත් කර තිබෙනවා. ඒ වගේම දඟ පන්දු යවන ක්‍රීඩක මහිස් තීක්ෂණ ලක්ෂාන් සඳකැන් මෙන්ම සුපුරුදු පරිදි ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂද මෙම කෙටුම්පත් කිරීමේ අවස්ථාවට ශ්‍රී ලංකාවෙන් 5 දෙනා හැටියට නම් කර තිබෙනවා. ක්‍රීඩක වෙන්දේසි අගෝස්තු 28 වෙනිදා පැවැත්වීමට නියමිත බව තමයි වාර්තා වන්නේ. යනුව දෙසැම්බර් ජනවාරි යන මාසවලදී මෙම තරගාවලිය පැවැත්වෙනු ඇති. සාමාන්‍යයෙන් මේ දීර්ඝ තරගාවලියක් මාසයකට වඩා පැවැත්වෙන දීර්ඝ තරගාවලියක් නිසා ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් තේරීපත් වුණොත් එය විශේෂ අවස්ථාවක් වෙනුව ඇති. විලසිත මාලිංග, කුමා සංගක්කාර වැනි දැවැන්ත ක්‍රීඩකයන් සහභාගී වූවාට පසුව BBL තරගාවලියකට මෑත කාලයේ ක්‍රිකට් කණ්ඩායමේ සිටින ක්‍රීඩකයන් සහභාගී වී නැහැ. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.